ොද එහමනම් මේ අපි කරගෙනබු අබිධර්ම සාකච්ඡා මාලාවේ විසිහතරවෙනි දවසයද ඉතිං අද දෙන මේ සාකච්ඡාවේදී අපි මේ කරගෙනාපුු රූපාවචර සිද් ගන සාකච්ඡාව ඉදිරියට කරගෙනයන්න බලාපොරොත්තු වෙන න්ද අපි මේ වෙනකොට රූපාවචර ධාන කුසල්සිත් උපදවා ගැනීම තමයි සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතිං අපි මුල්ලදිම මේ කාමාවච සිද්ගැන සාකච්චා අවසන් කරලා ඉට පස්ස උපචර සිද්කයන්නන මනාද කිය සාකච්ඡා ආරම්භ කරා. එතනද මේ රූපාවචර කුසල් සිත් පහක්, රූපචර විපාක් සිත් පහක් සාහර් උපාවචර ක්‍රියාසිත් පහක් තියෙනවා කියලා සාකච්ඡා කරා. ට පස්ස රපාවචර කිය රූපචර කුසල්සිත් උපදවා ගන්නෙ කොහොමද කියන්න ආකාරය තමයි සාකච්ඡාව පටන් ගත්තේ එතනද සාකච්ඡාවෙේදී මේ භාවනාවමගින් තමයි රූපචර කුසල් සිත් උපදවාගන්න කියන දේගෙනත් අපි සාකච්චාක් කරා ඊට පස්සේ මේ එක භාවනා කර්මස්ථානයක් අරගෙන එමනැත්තම්ම පටවි කසිනය යොදාගෙන කොහොමද රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත උපදවාගන්න කියනදේ ගැන අපි පහුගේ සතිය වෙනකොට සාකච්ඡාව කරගෙන ගිය. ඉතිං ඊට අමතරව දැම් මෙතනෙදි මේ භාවනාවේ දියුණුව ගැන කතා කරද්දි අපි මේ නිමිති තුනක් සහ භාවනා තුනක් ගැන සාකච්ඡා කරා මේ නිමති තුනමොක්ද කියලා කියනමන පරිකර්ම නිමිත උගහ නිමිත සහ ප්‍රතිභාාව නිමිත්ත ගේලා නිමති තුනක් තියෙනවා කියල සකච්ச்சාකර මෙතනදිම මේ පරිකර්ම නිිත්ත කියලා කියන්නේ මුලදම තමංවිසින් ගන්න ඒ කුමොන් හෝ කර්මස්ථානයට තමයි පරිකර්ම නිිත ගේ කියන්නේ ක මේ පරිකර්ම නිමිත්ත පටවි භාවනාවේදනම් මේ පටවි කසිනයට මතමයි හැනැත්න්ගේ අපි මැියෙන් ෝ රතු පැහැති පසන්තාදා ගත්තු පටවිසිනයටමතමයි පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේද භාවනාව කරගනයන්දීඒ බුදු දහම හැටියට මේ භාවනාවක් හැටියටවත් විශේෂයෙන් ගන්නේ නැහැ මොකද මේ භාවනාවට පිවිසෙනම අවස්ථාව නිසා. ට පස්සේ භාවනාව දිගින්දිගටම කරගෙන අද මේ භාවනාව මුලදින් පටන්ගන්න මේ අපේ සිත් තුළ මේ කුසල් සිත් සහ අකුසල් සිත් ඉතාම වේගෙන් ඇතිවමින් තමයි මූලික අවස්ථාව යන්නේ එතකොට මේ අවස්ථාවේ දී මේ අකුසල් සිත්වල බහුලභාවේ නිසා භාවනාව ඉතරම් ප්‍රගුණ බවක් දක්වන්නේ නැහැ ඉති මේ භාවනාව දිගින්දිකටමරගෙන අද මේ අකුසල් සිත්ත එමනැත නීවරණ යටපත් වෙන අවස්ථාවකට පැමිණෙනවා කොට මේඒක ධර්මය සඳහන් වෙනවා විශේෂයමමූලි අවදයනම් සාමා්‍ය එක ඉරිය් කියනම් පයක් පැ දෙකක්පත් යනවා කියල මේ අවස්ථාවටෙන් එතකොට මේ නීවර්ණ යම් කිසිත් අවස්ථාවකට යටපත් වනහාම ඒ භාවනාවට කියනවා පරිකර්ම භාවනාව කියලා එතකොට මේ පරිකර්ම භාවනාවේදී තියෙන විශේෂත්්‍යය තමයි දැන් තමන් ඇස්තික පියාගෙන යම්කිසි කසිනයක් තිය බලාගනීඉන්නවනං පරිකර්ම භාවන අවස්ථාවට සිතදියුණු වුණ හම තමන් ඇස් දෙක පියාගත්ත හමත්ඒ ඇස් දෙක ඇරගෙනන්නවා වගේ නිමිත්ත පේෙන්ට පටන්ගන්නවා. එතකොට මේ පරිකර්ම නිමිත් ඇස් දෙක වහගනිදදි පෙනෙද ඒ නිමිත්තට කියෙනවා උග්ගහ නිමිත්ත කියලා. ඒක හරියටම මේ ඇස ඇරගෙනන්නවා බලංඟින්නවා වගේම පේන අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවටගනවා පරිකර්ම භාවනා අවස්ථාව කියලා. එතුන් මෙතන මේ පියවර එක වසයෙන් දක්වල තියෙන්නේ ඒ අවස්ථාව, තමයි ඉතිං පරිකර්ම භාවන අවස්ථාවේදී මේ හිත දක්වන නීවර්ණ ධර්මවත් වලින් පීඩා විදිමින් තමයි තියන්නේ එවුුණනාට නීවර්ණ ධර්ම යම් කිසිදුරටයට පත්වීම නිසා තමන්ට ඉතාම සුක සහගත තත්ත්වයක් ඇතිවෙනවා තමන් අහසන්වද පොළොුවින්වාද කියලා දැනෙන්නේ නැති ආකාරක් එමනන් සම්පූර්ණ සීතල වතුරු ගිලින්න ආකාරයක් වගේ දැනවා. ඉතින්ඒක මේ නැමතත් මේ භාවනාව මූලික වසයෙන් කරගෙන යන පිරිස නොරැවටී යුතු කාරණයක් තමන් ධානයකට සමවදුන කියලා මේ ධර්මය ගැන හරියට අවබෝධයක් නැති ධර්මයගන හරිට අසල නැති පිලිස මෙතැනෙද රැවටෙනවා. ඉතිං ඒයාකාරයට භාවනාව තවදුරටත් කරගෙන ඇ්ද එක අවස්ථාවක් කියවා උපචාර භාවන අවස්ථාව කියලා. මේ උපචාර භාවන අවස්ථාව කියන්නේ මේ නීවර්ණ ධර්ම සම්පූර්ණයෙන්ම යටපත් වූ අවස්ථාව, මේ අවස්ථාවේදී තමන්ට අ උගගහනිමිත්ත තවමත් ඊට වඩා සිය දහස්කුණයකින් දීප්තිමත් වෙච්චි නිමිත්තක් හැටියට පේෙන්ට පටන්ගන්නවා එකට කියන්නේ ප්‍රතිභාව නිමිත්ත කියලා. හරියට තොකට මේ උග්ගහනිමිත්ත ස ප්‍රතිභාව නිමිත්තා තර මේ උදාහරණයක් අපි ගිය සතියත් සාකච්චා කරා. හරියට උග්ගහ නිමිත්ත කියන්නේ මේ පැසක් එහෙමනැත්තං යම්කිසි කවරයක් නං. ප්‍රතිභාවන මිත කියලා ගෑන හරියට කවරයෙන් ගත්තු කැඩපතක් වගේ තකට අප එතනද උදාහරණය හිතන්න නනා දැන් කැඩපතයි කවරෑයි අතර කොච්ර වෙන ක්තිනවද කවරයට වඩා ැඩපත කොච්චර දීප්තිමන්ද කියල ඒආකාරයට උපචාර භාවනවස්ථාවේදී උගහනිවිත්ත පලාගෙන ඒ තුළින් ඇතිවෙන ඒගේ සිය දහස් ගුණක ආෝකයක් තමන්ට පේන්ඩ පේන හැටියට තමයි මේ ධර්මය සඳහන් වෙන්නේ එතකොට ඒ අවස්ථාවේදී මේ නීවර්ණ ධර්ම සම්පූර්ණයෙන්ම යටපත් වෙලා නැතිවෙලා තමයි තියෙන්නේ. එතකොට මේ උපචාරභාවන අවථාව අවස්ථාවේදී හිතේ පහළ වෙන්නේ ප්‍රථම ජානසිත් අවස්ථාවේදදි න සෝමනස්සසාගත කුසල් සිත්වලින් අර ඥාන සම්ප්‍රයුක්ත කුල් සිත් හතර තමයි විශේෂයෙන්ම මට පහලවෙන්න කියලත් විශේෂයම දැනගඩෝනේ අතර ඒක සෝමනස්ස සාගතයන අනිවාර්යෙන්ම මොකද ප්‍රථමධ්‍යානයත් වන නිසා ඊට පස්සේ මේ උපචාර භාවන අවස්ථාවනි දැ තමන් ඉස්සරහ තමයි මේ ප්‍රතිභාව නිමිත් එහමනැත්තන්නේම ඉතාමත් ආලෝකමත් නිමිත්ත තියන්නේ කියන දේගෙනත් තමන් දැනගණඩෝනා එතකොට උපචාර භාවනාවේදී තමන් ඉදිරියේ මේ ආලෝකයේ තියනෙනවා කොට දැම් මේ ආකාරයට තවදුරට භාවනාව කරගෙන ඇදදි එක අවස්ථාවක් එනවා තමන්ට තමන් හරියට මේ නිමිත්ත තුළට එමනතමේ ආලෝකයේ තුළට ඇතුළු වෙනවා වගේ අවස්ථාවක් ඒ ගැන තමනුයි ආලෝකයි එකක් වෙනවාගේ අවස්ථාවක් එක මොහොතක් දැනෙන්න්න පටන්ගන්නවා. ඒක තමයි තමන් පල්ලවෙනි වතාවට මේ යෝගාාවචය අර්පනා අවස්ථාවට හමනැත්ම් ප්‍රථම ධානයට සමවැදුන අවස්ථාව ඇතින්ක පළමුුවෙන්ම කරගෙන ඇද්දි ඉතාම අන්තමින් තමයි තමන්ට දැනෙන්නේෙ මොකද මේ මේ අර්පනාවට සිත යන්නක් චිත්තක්ෂණයක් විතරයි. ඊට පස්සේ ආයමත් සිත උපචාරභාවාවට වෙල්ල තමන් ඉදිරියේ තමයි මේ ප්‍රතිභාවන මිත්ත තිෙනවා කියලපේන්නේ. ඊට පසේ තවදුලටත් මේ භාවනාව කරගෙන ඇද ආයමත් තමන්ට දැනවා තමන් මේ ප්‍රතිභාවන මිත්ද තුළට කදා බසිනවා වගේ එතකොට තමන්ට දැනෙනවා ඒ අවස්ථාවදිීත් අර්පනාගත වෙනවා. ඉති මේ ආකාරයට භාවනාව දිගින් දිගට කරගෙන ඇද්දී මේ තමා ප්‍රතිභාව නිමිත්ත තුළ ඉන්නෝගේ දැනෙන කාලේ ටිකටිග වැඩිවෙලා එක අවස්ථාවක් වෙනවා තමන්ට කැමති කාලයක් ඒ නිමිත්ත තුළම එක දිගට ඉන්න පුළුවන් වෙනවා. එතකොට මේක තමයි මේ ආර්පනා භාවනාව කියලා කියන්නේ. කො මේ අර්පණා භාවනාවේ උපචාර්භාවනාවේ වෙනස තමයි උපචාර භාවනාව හරියට මේ වැටි වැටී ඇවිදින ළමෙක් වගේ කියලත් සාකච්ඡා කරා අර්පනාභාවනාව හරියට මේ ඉතාම ශක්තිමත් පුරුෂයෙක් එක දිගට එක තැනකට වෙලා හිටගෙන ඉන්නවා වගේ වැටෙන්න්නේ නෑවගේ තමන් තේරුම් ගතයුතුයි කියෙලත් අපි සාකච්ඡා වෙදි කරා එතකොට දැම් මේ උපචාර්භාවනාවේදී මේ පහළවෙන්නේ කාමාවචර ජවනසිත් කොහොමත් නැමතත් භවාංග ගත වෙලා තමයි යන්නේ අරපනා භාවනාවේදී කිසිම භවාංගගතවීමක් නැතුව නැවත නැමතත් ආර්පනාභාවනාව හැමනතන් අරර්පනාසිත්ම පහලවින් හමනත්න් ්‍යානසිත්ම පහළොයමින් ඉතාම දීර්ග කාලයක් දවස් ගැනන් වුනත් මේ අර්පනාවස්ථාවේ ඉන්ඩ පුළුවන් කියලත් සාකච්ඡා කරා. එතකොට මේ ධ්‍යාන අවස්ථාවදි තමන්ට දැනෙනවා හරියට මේ තමම් මේ තමනුයි මේ ප්‍රතිභාව නිමිත්තයි එකක්ම කියලා ඒකැනද අපි සාමාන්‍යෙන් තමන්ට කොහ අපිට කොහොමත් හිතෙනවා මේ දැම් මේ ඇඟ කියන්නේ මම කියලා හිතෙනවා වගේ මේ අර්පන අවස්ථාවදි මේ නිමිත්ත කියන්නේ තමන් කියලා හිතෙන තරමට මේ තමනුයි නිමිත්තයි එකක් වගේ තමන්ට දැනෙනවා කියලා ධර්මය සඳහන් වෙනවා ඉතිං ඒක තමයි මේ විශේෂ කාරණය එතකොට මේ තවත් දැනගඩ ඕන දැන් අපි යම් කිසි සමාධියකට සමාධ ගත වෙනවා කියලා ගැන්නේ දැන් උපචාර භාවනාව අවස්ථාවද තමන් ඉදිරියේනෙ මේ ප්‍රතිභාවන මිත තියෙන්නේ එතකොට සර්පනාවට එහමනත්තන් ධානයට සමවැඳනවා කියන්නේ මේ තමන්ගේ සිතයි මේ ධානයයි එකක්ම වගේ තමන්ට දැනෙන්ට ඒ තුට කින්දාාබදිිර අවස්ථාව තවයි මේ ධ්‍යන ගත වෙන අවස්ථාව වනත්න් අර්පණාවට පිවිසෙනවා කියලා ගැන්නේ එමනත්න් ඊට පස්ේ ධ්‍යානයෙන් නැගී සිිනවා කියලා කියන්නේ යයිමත් මේ උපචාරභාවනාව තැනට එනවා කියන එනවා කියන එකයි. එතකොට එමනතු මේ ධානෙන් නැගී ටිනවා කියල මේ කියලන්නේ තමන් ඉඳගෙනන්න ආසනෙන් නැකිටිනවා කියනක නෙවේ එතකොට ජානය නැී ටිනවා කියල කියන්න උපචාරභාවනාවට ආයිමත් වයෙනවා. ධ්‍යන ගත වනා කිය කියන්නේ උපචාරභාවනාවෙන් අර්පනාභාවනාවට යනවා. ඉතින් මේ වචනේ නැවතත් පොඩ්ඩ මතකතියාගන්ඩ මේ අර්පනා ජානෙන් නැකිටිනවා කියල කියන්න උපචාරභාවනාවට ැවත් විසෙනවා කියන එක මොද අපි මේ වචනය දිරියේදී භාවිතා කරන නිසා. ඉතිං දැම් මේ පටවිකසින භාවනාවෙන් ජානය ලැබීම ග මේ කොටස අපි ගිය සතියේදි සාකච්ඡා කරා ඒ නිසා නැවතත් ඒ ගැන විශේෂෙන් සඳහන් කරන්න බලාපොරොත්වෙන්නේ නැහැ ඉතිං දැම් මෙතනද අපි වැඩියම් දැනගන්න ඕන කාරණය තමයි ප්‍රථම්‍යානයේදී ප්‍රථම ්‍යානයේදී අපි සැල්ලකිලිමත් වෙන්ඩ ඕන කාරණා කිහිපයක් ධර්මයේදී තියෙනවා. දැම් ප්‍රථමධානය අවස්ථාවේද අප පසුගේ සතියත් සාකච්ඡා කරා මේ තමන්ගේ නීවරණ ධර්ම විශේෂයෙන්ම විස්කම්බන වසයෙන් නැතිවෙලා තියෙනවා ක වි්කම්බනවසේ නැති වෙලා තියෙනවා කියලා කියන්නේ කොහොමත් ධ්‍යාන අවස්ථාවේදී නීවරණධර්ම කොහොමොත්ම පහලවෙන්නේ නැහැ. එතකොට ඊට ආමතරව දැන් මේ යම්කිසි කෙනෙකුට මේ ධ්‍යන අවස්ථාවට පත්තු නහම ඔහු භාවනා නොකරන අවස්ථාවලෙදීත් තමන් විශේසේම සැලකිලිමත්තෙන්ඩ ඕන කියලා කියනවා මේ අකුසල සිත් පහල නොවී ඉන්ඩ ඒකැ විශේෂයම මේ කාමසිත විලි කාමසිත් විලිගෙනලගගන්න මේ කාම වස්තුූන්ට තියෙන ආශවාන ඒකැන් උදාහනය කෙටට සින්දුුවහනවා ඊට පස්සේ යම්කිසි චිත්‍රපටියක් බලනවා එම නැතුව තැන්තැන් වල ඇවිදින්න් යනවා නගරචාරිකාවේදනෝ ඔයවාද එම නැත්ත යම් කිසි සලු පිළිගැන විශේෂයම ඇලුම් කරන්න උත්සා කරනවා. විශේෂයෙන් විලාසිතා කරන ඔය වගේ කාම සියලූම දේවල්ලොලට ගැන්නේ කාම සිතිවිලි කියලා තමයි එතකොට මේ කාම සිතිවිලි වලින් වැඩි වශයෙන් තමන්ට පීඩා වෙන්න පටන්ගත්තො පසුකාලෙකවත් මේ ධනයට සමවැදද බැරිවෙනවා කියනදේ ධර්මය විශේෂයෙන් සඳහන් වෙනවා ඊට අමතරව තමන් මේ තරහාගන්නාදී අරමුණු නොගත යුතුයි කියලත් ධර්මය විශේෂයෙන්ම සඳහන් වෙනවා ඉතින් යාදී දැ කිසිමම නීවරණ ධර්මයන් තමන් තුට ඇති නොවෙන්ඩ තමාගේ සන්තානය තුළ ඇති නොවෙන්ඩ තමන් විශේෂයම සැලකිලිමත්වඩ ඕනා ඉතිං ඊට අමතරව දැන් අයිමත් ධර්මය කියනවා දැන් තමන් යම් කිසි දවසක ධානය ලැබලා පසුකාලක ධානයට කොහොමත්ම සමවදින්ට බැරි වුුණොත් තමන් ල්පනා කරන්න ඕන කියලා කියනවා මීට කලින් මම ධානය ලැබපු අවස්ථාවේදී මම මොනවගේ අවස්ථාවකද හිටියේ ඒගැන උදාහරණයක් හෙටියට මම එදා මොනවද කෑව ඒක මොනවගේ තැනක ඉදන්ද මම ධානය ලැබුවේ තැන් සමහර පුද්ගලයන්ට පුද්ගලයන්ට සමහර තැන්වලදි ධානය ලබන්ඩබෑ සමහර තැන්වලදි ධානය ලැබෙන උදාාරන කට අපිහිදමකො යම්කිි කිය කෙනකුට අනරවාාධපුරේ ඒ රුවන්වැලි මහසෑයි අබියසිදි ජානයට සමාපත්තියට සමවදීට පුළුවන් ඒ වුණට ගෙදර ගිහාම සමවදින්ට බෑ ඒවගේ දේවල්පවා බලපානවා එදාට කාපු ආහාරය බලපානවා ඉදාට තියෙන කාලගුණේ බලපානවා එතකොට ඒමගේ අවස්ථ වල දක හොඳින් මතකතියාගෙනනිදලායි ආයමත් ඒ වගේ අවස්ථාවකට පැමුණු නහම තමන්ට ආයමත් ්‍යානයට සමවදින්ට පුළුවන් වෙනවා කියලත් විශේෂයෙන් ධර්මය සඳහන් වෙනවා ඉතින් මේ වගේ කාරණ තම දැනගණ්ඩුවනා ඉතිරයේදී යම්කිසි අවස්ථාවක තමන්ට මේ අවස්ථාව ලැබෙනවනම් ඉතිං ඒක තමයි මේ ජාන ලැබීමේදී තියෙන එක්තරා විශේෂ කාරයක් තවත් ධර්මය සඳහන් වෙන තවත් විශේෂමකාරණයක් තමයි ධර්ම සඳහන් වෙන පාලි පාටය අපිට යාකාරයම කියවෙනවද දන්න. විවිච්චේච කාමයහි විච්ච අකුසලයහි දම්මහි කියල වචනයක් ප්‍රථම ධ්‍යානය ස්වභාවය ප්‍රකාශ කරන මේ වන පාලි තර වචන සමූහයක් තමයි මෙතන දැක් වෙන්නේ එතකොට මේකම විශේෂයෙන්ම අපි මෙතැනද යොදාගත්තය පින්න්නදි දැ අපි සාමාන්‍යයෙන් අපි ඉදිනදා ජීවිතයේදී අපි මේ කතා කරනමින් නිවාඩුවක් ගන්න කියලා අපි කතා කරනන මේ පොඩක් ම නිවාඩුවට එමනැතම අපි නිවාඩුවක් ගන්නවා කියලා ඊට පස්සේ එම ැත අපි පොඩි විවේකයක් ගන්නවා ඔයා දිවසයෙන් අපි මේ ඉදින දා සාමාන්‍ය ජනය කතා කරනවා එතකොට හොඳටම හොයල බැලුවොත් අපි මේ නිවාඩුවක් ගන්නවා කියලා මොනවද කරන්න අපි මේ නිවාඩුවක් ගන්නවා කියලා වැඩිවසේම කරන්නේ හරියට හොයල බැලුවොත් කාමෙ ඇලෙන එක නිවාඩුවක් කරගෙන විනෝධ චාරිකාවක් යනවා. නිවාඩුවට ගීතයක් අසනෝ නිවාඩුවට රූපවාහිනිය බල්ලවා නිවාඩුවට ඔයාදිවසේ විවිධ කාරණ බැලුවොත් මේ අපි විවේකයක් ගන්නවා අපි නිවාඩුවක් ගන්නවා කියල කරන්නේ පින්වන්නේ කාමෙයි ඇලනේ එක එම නැත්තං හරියටම අිධර්මය හා බුදු දහමහනුව හිතල බලනවා නම් අකුසලසිත් වැඩි කරගන්න එක. ඒක තමයි වාඩුවක් ගන්නාෝගල් කරන්නේ මේ බුදු දහමේ ඉදිරියේදිත් පිරිස යම් කිසි ධර්මසාකච්ඡාාවලදි හරි යම් ධර්ම දේශනාවලදි හරි අහඩ පුළුවන් මේ විවේකයෙන් උපන් කියල බුදු දහමේද සඳහන්ෙන් පින් නන්නේ මේ කාමයෙන් අයින් වෙනවා කියන එකයි එතකොට මේ බුදු දහමි වේකේ කියලා කියන්නේ කාමේ ඉන්නවා කියන එකන මේ බුදු දහමි වියකයෙන් කියන්නේ කාමෙන් අයින් වෙනවා කියන එක එතකොට දැම්ම ප්‍රථම ධ්‍යානය කියලක කියන්නේ බුදු දහමි වියකයා එතකොට මෙතන මේ විවිච්චහි විච්චේච කාමයහි කිය අර්ථකාමයෙන් වෙන්ව ප්‍රහානව කාම ඉවත්ව ජීවත්වනවා කියනක තමයි මෙතනද මේ සඳහන් වෙන්නේ. එතකොට ප්‍රථම්‍යානයට පැමිණ වසන සමයෙහි අවිද්‍යමාන වූද කාම ඒ විරුද්ධ බවද කාම පරිත්‍යාගේ මේ යට පැමිණිවදු බවද දක්වන්නේ. එතකොට දැන් යම් කිසි කෙනකුට ප්‍රථමජානයට පැමිණෙන් ඕන කියලා හිතෙනවනං අනිවාරයම ඔහු කාමයෙන් අයිංවැඩ මෝන. කිසිම කෙනකුට කාමේ ඉඳගන ප්‍රථමජානයට එන්න බෑ. එතකොට ඒ හරියට මේ උදාහරන්නේකට කියනවා මේ අන්දකාරයක්ත් තියෙන තැන පහ පහන්නනාලෝකය දෙකම එක විට තියන්නේෙ නෑ පහන්නාලෝකයේ තියනවන අදකාරයෙන් ඇතිවෙලාම යනවා. ඒවගේම යම්සේ කාමකෙනෙකු ඇතිකල්හි මේ ප්‍රථමධ්‍යානය නොපවතින්නේ. එතකොට යම් කිසිෙනකට කාමයක් තියෙනවනං කාමතන්හාවත් තියෙනවනං ඒයාට කවදාවත් මේ ප්‍රථමදාානය න්න එතකොට මේ කාමතන්හාව සම්පූර්ණයෙන්ම නැති කරන්න ඕන මේ ප්‍රථමධයානේ යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනඕන. ඒක තමයි පෙන්නති දැම් බුදුදහමේ සමහරු හරියට ධර්මකාරනා දන්නෙත් නැති නිසා දැන් බුදුදහමේ තියෙනවා භික්‍ෂූන් වහන්සේලාට කිසිමම වසයෙන් අඩුගානි මේ බෙලෙක්කේකට තත්්ටු කරන සදේවත් අහඩබ ී ායන ඇසීම කෙසේ වෙතත් ගී ගායන ඇසීම සම්පූර්ණයම විනේට පට හැනී. ඊට අමතරව යම්කිසි භික්‍ෂූන් වහන්සේ නමක් අඩුගානේ මේ යම්කිසි තාලයකට බෙලෙක්කේකට තට්ටු කරන සද්්‍ය පවා ඒ වින විනට විරුද්ධ කාරණයක් ඒ බුදු දහමානුව විනේ විරෝධී කාරණාවක් මහා සංගරත්නයට ඉතින්. වෙන්නේ මොකද මේ ධ්‍යානසිත පවත්තන්න බැරි වෙනවා ඒ වගේ කාමසිතිවිලි ඇතිවුණාම. ඉතිං ඒක නිසා මේ කාමයෙන් සම්පූර්ණයෙන් අයිංවෙෙන්ඩෝන ඉතින් ඟතර අතහැරීමෙන් තමයි එතරට අන්ඩ පුුවන් වෙන්න වගේ කාම පරිත්‍යාගෙන්ම තමයි ප්‍රථම ධ්‍යානයට පැමිණින්න කියනදේ විශේෂයෙන්ම දැනගන්න ඕන එතකොට යම්කිසි කෙනෙක් ප්‍රථම ධානයට පැමිණෙනවන හ ඒකාන්තයම කාමෙන් ඇත්තෙන්න්න ඕ එතකොට දැන් අපි පසුගේ සාකච්ා ලදි සාකච්ඡා කරා කාමසිත්වගේ නමේ එතකොට ඉදිරියේදි සාකච්ඡා කරන රූපාවචරධනය රූපාවචරධානය සහල් ඕකෝතර සිත් මේ පොදුජනයායට ඇතිවන්නේ නැති විශේෂ පුුණ්‍යවන්ත දගලයන්ට පමණයි ඇති වෙන්න කිය අපි මුලදදි සාකච්ඡා කරා මේ පිරිසට මතක ඇති ඉතිං ඒකින් කියවෙන්නේ මේ කාරණයම තමයි. ඉතින් දැන් අපි දන්නවා වෙනකොට නීවර්ණ ධර්ම පහක්ගැන කතා කරා එතකොට මේ නීවර්ණ ධර්ම පහ ධ්‍යානංගය විසින් සම්පූර්ණයම වසලදානෝ එතකොට නීවන්න ධර්ම පහක්තියන මුණද නීවර්ණ ධර්ම පහ කියලගේ නම් කාමච්චන්දේ ව්‍යාපාදේ තිීන මිදේ උද්දච්ච කුක්කුච්චේ සහ විචිච්චාව කියලා අපි පහුගගේවස්ථාවක සාකච්චා කරා. මීට අමතරව මෝහය කොහොමත් තියෙනවා මොකද අහුසල්සිත්ල මෝහෙ කොහොත් තියෙන නිසා ඉතින් මෝහෙ මෙතනදී ගැන්නේන කාමාවචර ධර්ම පහගැන විතර ගන්න මේ නිීවර ධර්ම පහගැන විතර ගන්න මොහේ තියෙන නිසා. ඉතින් මේ මෙතැන දැක්කෙන මේ නීවර්ණ ධර්ම පහට මේ අපි ධ්‍යානායන්ග කියන විතක්ක විචාර ප්‍රීතිසුක ඒකාගතා කියන පහ සම්පූර්ණය ප්‍රතිවිරුද්ධයි. එතකොට බලන්ඩ බුදුන් වහන්සේගේ ධර්මය කොච්චර ලස්සනට ගලපල දේශනා කරලා තියෙනවද කියලා ඉතින් මේ වගේ තමා මේ බුදු දහම කොතනොයි විදිහට බැලුවත් හරියට ධර්මය දන්නවනම් මේක කිසිම තැනක පැටලිල්ලක් නැහැ මේ වගේ දේශනා කරන්න පුළුවන් නුත් අනිවාර්යම සර්වප්ඥතාව වහන්සේ නමකට පමණයි කියලම තේරෙනවා ඉතින් දැන් අප බලමු මේ සමාධි සංඛ්‍යාත ඒ කාග්‍රතාවය මේ කාමච්ඡන්දයට තමයි විරුද්ධ එතකොට මේ කාමච්ඡන්දය කියන යම් කිසි කියෙනකුට කාමයට ඇලීමක් තියෙනවනන් ඒ කාග්‍රතාවය සමාධිය සහිතව ඇතිවන ඒකාක්‍රතාව එහමනත්න් සමාධියමතියේදී සමාධිය කාමච්ඡන්දයට සම්පූර්ණය විරුද්ධයි. එතකොට ඒකම තමයි අපි මේ වෙනකොටත් සාගච්චා කරේ. එතකොට මේ අනිත් නීවර්ණ ධර්මය කියන් ව්‍යාපාදය එතකොට අපි දන්නවා ප්‍රීතිය හිතේ ඇතිවෙද්දි ප්‍රීතියි ව්‍යාපාදයි එකට තියෙන් බැහ මොද රහ ගකොට සතුට ගින්න්න බැහ තකොට ැම ප්‍රීති ඇති විදධ ්‍යාදය නතිවෙලා යන ඊට පස්සේ තිීන මිද්දයකයන්න හිතේ තියන නිදිමත ගතිය එම ත්න් චෛතිසිකවල තියන ඇලිමෑලිගතිය සිතේ යන ඇලිමයි තින සහ මිද්දයකයන් එකක් සිතර සාහනික චෛතිසිකවලටතමයියදන්නේ එතකොට මේ වකට චයිතිකය සාකච්චා කර නති නිසත් අප ඉදිරේද මේ ගන තව සාකච්චා කරවා එතකොට සහ මිද්දයට එහනම් පැහැදිල සරලම කියන නිදිමට විරුද්ධග තිය තමයි විතර්කය කියලාගන්නේ විතර්කය කියලක න්නමින් නද්ද මේ අරමුණට නැමත නැවත නගිනව කියන අර්ථය ද උදාහරණයක් හැටියට මේක මේ අපිට මේ අකුසල පක්ෂේද බොහොම මේක ප්‍රබලව දැනනවා දැ හිතට වද දෙන දෙයක් තියෙනවනම් නින් දෙයන්නේන තැ බොහොම හිතට වදන ප්‍රශ්නයක් තියෙනවනම් මොකද අප අකුසලේ කොහොමත් අපේ හි තරි ප්‍රබලයි එතකොට මේ දැන් කාහක හරිු ලොකු තරහක් තියෙනවන එෙවනත්තං කාටහරි මේ ලොකු අනතුරක් වෙලා තියනද තමට ලොකු අනතුරක් වඩයන්තියන මන්ගේ හිතවතතුකට ලොකු රෝගක්ගේ තියෙනවනං එතකොට අප ඒ සිවිලිත්ත එක්ක මේ බොහොම මේ ද්වේශසාගත ඇති කර කරඒ සිතිවිල්ලක ඒ අරමුණේ නැගිනගී තමයින්නන එතකො විතරගය කියග අරමුණට ප්‍රබලවසේ නංවන ස්වභාවය එතකොට විතර්ග ඇති වුණ හම මේ තීන මිදතේ ඇතිවෙදින දෙන්නන්නේ නැ ඉතින් දැ මේ අකුසල පක්ෂය අපිට මොම ප්‍රබලවක දැනුන්ට මේ ප්‍රශ්නේති යන්න මේ හරි උදාසීනයි අපේ සිත් මේ ධාන අරමුණේදී එතකොට තිීනවිද්දේ ප්‍රබලවැඩ පටන් ගන්නවා.ඒ වනට ධ්‍යාන අරමුණ විතර්කය ප්‍රබල වුණහම මේ තිීන විද්ද සම්පූර්ණයම නැතිවෙලා යනවා ඊට පසේ උදච්ේ කුක්කුච්චේ කියලා ගැන උදච්ය කියැන අරමුණේ සැන ගතිය කුක්කුච්චේ කියලා කියන්නේ හරමුණේ තමන් සෝක කරන ස්වභාවය කියැන්නේ කරපු අකුසල් ගැන නොකරපු කුසල් ගැන ආදිවසයෙන් තමන් සෝක කරන ස්ුභාවේ තොකොට මේ දෙකට විරුද්ධයි කියල කියනවා මේ සුකය කියන තමන්ගේ හිතේ ඇතිවෙන චෛතිසිගේ තකොට මේ සුකය කියලා කියන්නේ විශේෂයමගෙනනන් තමන් හිතේ ඇතිවෙන බොහොම මේ ප්‍රනීත ස්වභාවයක් සුකේ ගැෙන අපි ඊළඟ කොටේ දි සාගච්චා කරන්න එතකොට මේ සුකේ ඇතිවෙද්දි මේ උද්දච්චේ කුක්කු චෙහෙමනැත්ත මේ අරමුණේ හිත මේ කම්පාාවෙන ගති නැතුව හිතහරි ප්‍රභාවත් එ ඉතාම හොඳ වේදනාවක් සිතප ඉතාම සුක සහගත වේදනාවක් ඇති වෙනවා. පස විචිකිච්චාව කියලා කියන්නේ සැකය ධර්මය දින අකුසල් වෙන්නේ විශේෂයමබුදු තෙරුවන් ගැන ඔයාදිවසයෙන් ඇතිවෙන සැකය එතකොට මේ විචාරය මගින් විචිකිච්චාව නැතිවෙනවා කියලා කියනවා එතකොට මේ ආකාරයට තමයි මේ මෙතන මේ ප්‍රථම ජානයේතියන ධානයංග පහ ඇතිවීම මගින් මේ නීවර්ණ ධර්ම පහ යට සම්පූර්ණයම යටපත් වෙනවා ධානය තුළද හිද්දී. ඉතින් මෙසේ මේ විවි්ච විච්ච අකුසලෙහි දම්මයෙහි කියන පදවල මේ විච්චේච කාමයහි කියන එක මේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන් ඇත්වීම දක්වනවා විච්ච අකුසලෙහි දම්මයෙහි කියන එකෙ මේ සියලූව නීවර්ණ ධර්මවලින් තමන් ඇත්වෙනවා කියන තේරුම තමයි තියෙන්නේ කියලා තමයි ධර්මය සඳහන් වෙන්නේ. එතකොට මේ අවස්ථාවද මේ විශ්කම්බන වශයෙන්ම අපි අරගිය පාර කතා කරාවගේ විෂ්කම්බන වයෙන් වැඩිවැඩියෙන් භාවනාකරගෙන අද්දී තමන් සාමාන්‍ය අවස්ථාවකහි දිවත් මේ නිවර්ණ ධර්ම තමන්ට පහළ වෙන්නේ නැහැ. දැම් මේ විතක්ක විචාර ප්‍රීතිසුක ඒකාගතා කිය ධර්ම ගැන කතා කරද්දී මේ පොඩ්ඩක් උදාහරණයක් අරගෙන සාකච්ඡාකරොත් තවත් තමන්ට වැටහහි කියලා හිතනවා දැන් මේ විතක්ක විචාර කියන දේ අපිට මේ හරි අමාරුයි තේරුන්ගඩ මොක දැට ප්‍රීතියකිව හම අපිට හොඳටම තේරෙනවා අපිට ප්‍රීතිය ඇති වඋුහම මේ වගේ අදහසක් තමයි එන්න කියලා පස්සෙව දවේශයක වහම තන්ට රහ ගිහින් තියෙන හින්න හොඳට තේරෙනවා දවශය කියන්න මේ වගේ දෙයක් තමයි කියලා එවනට මේ විතක්ක විචාර කියනදී හරිම සියුම් දෙයක් අපිට තේරෙන්නේ නැහැ දැ මේක ධර්මයේ සඳහන්වෙන්න විතක්කය කියන්නේ සිත අරමුණට එලවී මෙමනත්තං අරමුණට නැංවීම එන අරමුණට සිත පැමැණවීම තයි විතක්කය කියලා කියන්න විචාරය කියලා කියන්නේ අරමුණෙහි සිත හැසිරවීමයි. ඒ ඒක ලක්ෂණය අරමුණ පිරිමදිනවා. එතකොට විචක්කය කියලා කියන්නේ සිත අරමුණට නංවනවා. විචාරය කියලා කියන්නේ හිත අරමුණේ පිරිමදිනවා. ඇති මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැතිහින්ද මේ අපිත් මේ ධර්මයම තියන උදාහරණ කිහිපයක් ගත්තා. මේ ධර්මය තියන විශුද්ධ මාර්ගයේ තියන උදාහර කහිපයක්. එක උදාහරන්න ඇත් තමයි දැ මල බැඳුණු ලෝහ වලදක් අරගන එක් අතකින් මේ වලඳ තරේ ගන්නවා හයිියෙන් අල්ලගන්නවා එතකොට මේ හයිියෙන් අල්ල ගන අනිත් අතින් මේ බුරුසුවකින් මේක මේ පිරිමදිනවා. එතකොට මෙතැනදි මේ හරියට මේ වලද තදින් අතින් අල්ලගන්නවා වගේ විතර්කය දැනගන්න කියලා තියෙනවා පිරිමදිනාත වගේ චාරය දැනගන්න කියලා තියෙනවා එතකොට ඒ මයි අරුණේ අරමුණට නංගන ස්වභාව මනැ තම මේ මල්ල බැඳුණු ලෝහය හයට තදිින් අල්ල නොවාගේ තමයි විතර්කය විචාරයෙන් කරන්නේ අර බුරු සුවෙන් අතුල්ලනවා වගේ. ඊට පසේ තවත්තු දාහරණයක් කියා මේ කුම්භකාර්කයගැන මේ මැටි වලන්හදන්නේෙක් මේ දඩු පහරින් සක බබවාක මේ මේ කැරකෙන්ඩ පටන්ගත්තට පස්සේ දැන් ඒක උඩද මැටි පිඩ තියෙනවානේ එතකොට මේ වලංකරන කල මැටිපිඩ පෙලාගත් අත බඳුය විතර්ගය එකොට ඒකාතකින් ඒ මැටිපිඩ අල්ලගන්න කැරගෙන මේකේ අනිත් අතින් තමයි මේ වලඳ හදන විදිහට අත හාටම හාට අරගෙන යන්නේ අවශ්‍ය ආකාරයට ඒක මේ ආකාරය හැදෙන විදිට එතකොට මෙතැනදි කියනවා මැටිපිඩ අල්ලගත්තු අත වගේ කියල හිතන්න විතර්ගය මැටිපිඩේ එහාට මෙහැට යවන අතවගේ හිතන්න කියලා විචාරය. ඊට පස්සේ මේ අයමත් මේ තවත්තුඋ දාහරණය තියෙනවා තැ එසේම ලෝහ බදුන්නාදී වටරේකා කරන්නඔහු මැද ඔබාගෙන සිටින කටුව බඳුය අභිනීරෝපන ලක්ෂණ විතර්කයේ පිටත් කවගාන කටුව බඳුේ අනුමද්්‍යන ලක්ෂණ විාරය ඉතින් පින් ඳද මේ මේ කියන්න මේ සරලෝම ගේන කවකට්ටක් වගේ කවකට්ට කරගත්ත හම මේ කවකට්ටේ මැද්දට අනින තුඩ වගේ තමයි විතක්කය තකොට පැන්සල වගේ තමයි විචාරය මෙතනති කියන්න මේ ඒකම මේ ලෝහ බඳුනග මේ වටරේකාවක් අනින්න කැමති කෙනෙක් මැද්දට ඔබාගත්තු කටුව වගේ තමයි විතර්කය පිටත කටුව වගේ තයි විචාරය කියලා. ඉති මේ ආකාරයට මේ විතර්කයෙන් හා විචාරයෙන් මේ දේ පැහැදිලි තේරුම් ගන්න ඕන එතකොටක හරියට හරියුම් කාරණයක් අපිට තේරෙන්නේ නැතිවුණට හි හැමවෙලාවෙදිම එක චෛතිසික ඇ තියෙනවා මේ අරමුණහ හරියට අල්ලගන්නවා අනි චෛතිසිකය තියෙනවා ඒ අරමුණ පිරිමදිනෝ. ඉතින් මේකෙත් අප මෙත මූලාශ්‍යයේ තියෙනවා පස්සේ පුළුවන් අවස්ථාවකද කියන්න කියවන්න. ඉති ඒ නාමතරව ඊළඟ ධයානාංග දෙක තමයි මේ ප්‍රීතියහසුකය ඉති ප්‍රීතිය අපිට හොඳටම තේරෙනවා ඇමොකද ප්‍රීතිමත් අවස්ථාව කියින්න්නාව කිවහම තේෙනවා. එතක මේ ප්‍රීතියයි සුකයයි අතර වෙනස මොක්දගේනද හරි තේරුන්ගන්න ඕන. එ සුකය කියන්නෙත් මේ හිතේම ඇතිවෙන අවස්ථාව. එතකොට මේ ප්‍රීතිහාසුක ප්‍රථමධ්‍යානයේදී කිසියම්සිතක නොවෙන්ුව එකවට එදන්නේ නමුද ඉස්ටාලම්බන ප්‍රතිලාභ වසයෙන් උපදනාතෘෂ්ටියය ප්‍රීති නමින්. ලත්තාරම්බන රසානුභාවය කරන කල්ල සුක නමේ. ඒක යන්නේ දැන් තමන් කැමති දෙයක් තමන්ට ආස දෙයක් ප්‍රතිලාභවසිෙන් හෙමනත්තන් ලැබෙන්ඩ යනවා කියලා හිතද්දි හිතට දැනන එක ප්‍රීතිය. ඊට පස්සේ ඒ ලැබුණු දෙයාර ගැන ආරම්මණය අනුභව කරද්දි සිතට දැනදේ සුකය ඉතිංක මේ උදාහරණය කිව් හම මේ හොතටම පැහැදිලි තැ ප්‍රීතිය කියන්නේ අපි කවුරුහරි ඉතාම වීඩාවට පත් පුරුෂය කාන්තාරයක ඇවිදගෙන යනවා එතකොට කාන්තාරයේ ඇයිදගනය අද්ද කවරුහරි යාට කියනවා මේ අන්න අතන ජලය තියෙනවා කියලා එමනත්තං ජලයේ ඈත තියෙනවා දකිනවා කවරවර කියනවා. එතකොට ජලය තියනවා කියලා කියද්දි ඒ හිතට දැන හැඟීමටයි ප්‍රතිය කියලා කියන්නේ. ඊට පස්සේ එතැන්ට ගිහිල්ල ජලය බුද්ධි හිතට දැනෙනකට තමයි සකේ කියලා කියන්නේ. එතකොට මේක ඉතා හොඳ උදාහන්නක් එතකොට මේ ප්‍රීතිය සුකේ වෙන දැනගන්න. එතකොට දැම්ම මුලදීත්තායමත් කියනවනන්. පීතිය ඇති තැන සුකයක් තියෙන ඇතරම ප්‍රීතිය ඇති දැන සුකයක්ත් තියෙනවා මොකද මේ ඒ මානසික සුකයක් දැන් අප කවුරු හරි වතුර තියෙනවා කියලා කිව්වහම එතන ප්‍රීතියත්වගේම මේ හිතට හරි සැනසිල්ලක් දෙනවා තියනෙනවා නි ඉස්සහතුර බොඩ පුුවනි කියල සැසිල්ලක් දෙනවා තකොට ප්‍රීති තිතනක අනිවාරයම සුකය තියෙනවා එවනට අනිපැත්ත හරි නෑ සුකේ තියන දැන අනිවාරම ප්‍රීතිය තියෙනවා කියලා කියන්නෑ තිය නැතුවත් සුකය තියන්න පුළුවන් එහත් සුක ඇති තැන නියම ප්‍රීතිය ඇතැයි නොකී යුතුය කියලත් මේ ධර්මය සඳහන් වෙනවා මොකද මේ භාවනාවේදී මේ විශේෂය විශේෂකාරණයක් මේකත් එක අවස්ථාවක් තියනවා ප්‍රීතිය නැතුව සුක තියෙන භාවනාව අපි දන්නවා මේ චතුර්ත්‍යානය ආද අවස්ථාවට අද්දී සුක ඒකා අගගතා සහිත තතුත්තද්‍යානය තමයි තියෙන්නේ අවස්ථාවදි ප්‍රීතියන එතකොට මේක තමයි විතක්ක විචාර ප්‍රීතිසුක කියන ජානාංග හතර ඉති මීට අමතරව ඒකාංගතාවටම තමයි මේ අපි කියන ධ්‍යානය කියලත් කියන්න කියලා අපි දැනගන්න ඕන එතකොට දැම් අප පුළුවන්තරන් අපි විසින් උත්සහ කරන්නේ මේ ධාන සිත කියන්න මොකක්ද කියනදේ විධාකාරයෙන් විස්තර කරන්න ඉතිං තවදුරටත් විස්තරය කරනවනන් විතක්කය සිත අරමුණට අංගනවා කියලා අපි දන්නවා විචාරයෙන් සිත අරමුණේ බඳීනවා හැමනැත්තං පිරිමදිනවා කියලා දන්නවා. කොට දැන් මේ ්‍යානකතාවේදී දැමේ විතක්ක විචාර කියනද හැම අවස්ථාවතිම මොහ සිත්ව හැම සිත්වලම බොෝ සිත්ව තියෙනවා පිට දැම්ම අපිසාමාන්නන්නේ මේ දිනදා ීත තියන බහෝ සිත්වල මේ විතක්ක විචාර යවා එවුනට මේ ්‍යාන අවස්ථාවේද මේ විතක්ක විචාර විශේෂයි මොකද මේවා ඉතාම ප්‍රබලලෙස ඇතිවෙන දේවල් මොකද මේ අනිත් සිත්වලද මේ විතක් විාර ප්‍රබලන තමයි පින්නදි මෙ තේරෙන්න්න ඇතිදැ අපි ප්‍රීතියකි වහම මේ තේරෙනවනිද අපි ප්‍රීතියකි වහම අපිට ටංගාල තේරෙනවා ඒ පස දේශයක වහම අපිට ඉක්මටම තේරෙනවා ඉතිං මොකද මේ අකුසල් සිත්වල සහ කාමාාවචර සිත මේ ප්‍රීතිය දවේශය වගේ දේවල් හරි ප්‍රකටයිඒවනට මේ කාමාමචර සිත්වල විතක්ක විචාර හරිම දුර්වලයි ඒ හිද විතක්ක විචාර තියනවද කියලත් තේරෙන්න ්‍යාන සිත්වලටගයාාම විාර ඉතාම ප්‍රකට වෙලා තේරෙනවා. එතකොට තමන්ට හොඳට තේරනවා දැම මේ විතක්කයෙන් මේ අරමුණට නගිනො විචාරයෙන් අරමුණ පිරිමදිනවා කියලා ජානයේ හොඳට දියුණු කරපුහාම අරපනවස්ථාවටගයාාම තමන්ටේ තේරෙන් පටගන්නවා කියලා ධර්මය සඳහන් වෙනවා. එතකොට මේ විතක් විචාර යෝගයාකි සිති අවික්‍ෂේපභාවය, එමත් කැම්පත් බව ඇති කරනවා මොකද දැම් මේ අමුණට ඉතාම තදිින් හෙමනැත්තං හරිරම අතකින් යම්කිසිතයක් ඉතාම තදිින් අල්ලගන්නවා වගේ අරමුණ ගන්න හිද මේ වික්‍ෂේප වෙන්නන වික්ෂපෙනවා කිය අරමුණෙන් අරමුණට හිත මාරුවෙන්නේිනෑ ඒ අරමුණේම සිත තැපත් වෙලා තියෙනවා ඒ සිතේ තැන්පත්වීම නිසාම අවික්ෂේප සම්පත්තිය ලැබී මෙම ප්‍රීතිය සිතේ ඇති වෙනවා ඒකම සිත සුවපත් කරනවා. මෙසේ මේ විතක්ක විචාර පීතිසුකෙන් අනුග්‍රහයල ලැබනු ම ඒකාංගතාව ඉතා මෙමන ත ධ්‍යානය හොඳටම ප්‍රබලවෙලා අනි චෛතිසිකත් ඉතාම ප්‍රනීත කරලා හම පස්සාදීකන්නේ අනි චෛත පස්සයාද තව චෛතිසික තියනවා අපි ඉදිරයේ දී කෙන ගවු ඒ චෛතිසිකත් ඒ ආකාරයටම ඒ ආරම්මනීම පිහිටවමින් ඉතාමත් සුකදායක තත්ත්වයක් මේ දාන සිතේදී ඇති කරනවා. ඉතිං මෙතැනද තවත් කියනවා මේ විතක්ක විචාර ප්‍රීති සුක ඒගාගතා යන පංච ධර්මම උපදීම් වසෙන් පච්චාංග සමාගත යැයි දැත් දත යුතුය. එතකොට මේ පහම එකට මතමයි උපදීන්නේ. මේ පස උපන් කල ජානය උපන්නේ නම් වේ. ඉති එතකොට මේ පහ උපංකල්හම තමයි මේ ධානය උපදුනා කියලා කියන්නේ. ඒක හිදා මේ පස සමන්නාගතන්ග කියනු ලැේ එතකට මේ පහම එකටම උපදිනවා කියන තමයි ජානය කියලා කියන්න කියලා දැනගන්න ඕන. ඉති මේ පහෙන් තොරවනං ප්‍රථම ජානය කතාවේදී මේ පහන් පසේ දිීක ධානාධිවවෙදදි මීට වල ජානං අඩුවෙල සත්තවසිත දියුණු වෙනවා ඉතින්ට මේ අවස්ථාවේී පහන් තොරවනං කිසිම කෙන ුට මේ ජානයක් ලැබුණ කියලනම් හිතන්ඩ එපා කියලා විශේෂෙන්ම කියනවා. මොකද මේ මූලික අවස්ථාවේදී හරියට උදාහරණයට කියනවා චතුරංගනී සේ චතුරංගී සේනම කියලගන්නේ ඉස්රකාලි උද්දෙට ගියම මේ සේනාවට මේ කොට සතරක් තිය නො මොක දස්ව සේනාව ඇත්සේනාව රත සේනාවසා පාබල සේනාව එතකොට දැම කවුහරරි චතුරංගනිී සේනාව කියනවනම් ඒ මේ හතරට මතමයි චතුරංගනි සේනාව කියලා ගන් එතකොට පච්චාංගික තූර බාන්්ඩ කියන වන ඒ අදාලෙ තූර්ය බාන්ඩ වර්ග පමතියෙන් ඕන ආර්යස්ටාංගි ර්ගය කිය නොනගේ ආර්ෂ්ටාංගි ර්ග සම්මාධිට්ටි සම්මා සංපෝ යාදදිවසයේ ස්ටාංගි ආර්යෂ්ටාංි ර්ග අටමතියෙන් ඕන ද ආදදිවසයෙන් සඳහන් කරන ොමිසක් මේ එකත් දෙක් කඩුණහම සතුනන්ගනි සේනාව කියන්නේ හතරගොල්ලම නැත්තං ආර්ස්්ටාංගි මාර්ගය කියල කියන්නේ හත්තකට හයකට ඒ වගේ කවුරු හරි ද්‍යානය ලබනවා කියලා කියියනෝවන අනිවාර්යම මේ විතක්ක විචාර සුක ඒකාාගතා සහිත පහම තියෙන් ඕන කියනදේ දැනගත යුතුයි කියලා ගනවා. ඉතින් මෙතැනදි පංචාන්ගය උපචාර්ශනයේදී වෙනවා අපි අර කලින් කතා කරාවගේ උපචාර්භාවන අවස්ථාවදී තියනවා එවුණනාට ඒක තියෙන්නේ කාමාාවචර සිතේ ඉතිං එහෙම නෙමේ මේ ධ්‍යාන සිතර ගිහාාම මේක ඉතාමත්ම ප්‍රබලයි ඉතිං ඒක විශේෂයෙන්ම දැනගඩ ඕන. ඉතින් ඒ ධාන සිතේදී නැවතත් කියන විතර්කය අත්තිශයම හිත අරමුණට නංගනවා විචාරය අතිශයම අරමුණේ පිරිමත්දනවා ප්‍රීතියසා සුකය මුළු සරීරම පතුරුවමින් උපදිනවා ඉතින් කියනවා මේ මේ අවස්ථාවදි මේ ප්‍රීතිය සුකේ කොච්චර ප්‍රපබලදති කියනවන මේ ඇගේ මෙතන රිදෙනවා මේ වගේ තැනක් වේදනාවත් තියෙනවා කියනෑ මුළු ශරීරය පුලාාම මේ ප්‍රීතිය සහ සුකේ පැතිරිලා තියෙනවා කිසිමම තැනක මේක නෑ කියලා කියන්න බැරි තනන් ප්‍රබල අවස්ථාවකකට එනවා ඒ වගේ මේ ඒක අංග්‍යතාව කොච්චර ප්‍රබලද කියනවන හරි මේ කරඩුවකු උඩු කියියනෙන් යටිපියන හරියටම වැහෙනවා වගේ එමනැත් අප සරවාගෙන පෙට්ටියකින් උඩු පියනෙන් හරියට පෙටිය හරිටම වැහෙන වගේ අරමුණ හරියටම ඒ තුළ අරමුණු කරමින් තමයි මේ ඒකකාංගතාවේ හැමනැත්තන් ජානය පවතින්නේ ඉතිං ඒක තමයි මෙතනද මේ විශේෂකාරණය ව හරිගිය යනේ දැන් කෝමත් දන්න පේනවත් දන්න හොඳයි ඒමනන්දැන් අපි ඊගාවට සාකච්ඡා කරන්න මේ දැන් මේ වෙනකොට අපි දැන් ප්‍රථමධ්‍යාන සිට වඩාගත්තු ආකාරය ගැන අවබෝධයක්කාවා ප්‍රථමධ්‍යානයේ කියන්නේෙ මොකක්ද කියලාවා දැන් එතකොට මේ උපජාරධානය ප්‍රතමධ්‍යානයට කොහොමද පිවිසෙන්න්නේ කියලත්. එමනත්ත ධ්‍යානයට සමවිදින්න ඉ පසතානය නැගී සිටින්න කොමද කියල මේ වෙනකොට අවබෝධයක් කාවා. ඉතින් ැ මේ ආකාරයට දැ තමන්ට ධ්‍යානයට සමවදින්න්න පුළුවන් වුණාට පස්සේ. ඊට පස්ස කියනවා මේ පටිබාගනිමිත් වඩන්න කියලා තමයි මේ ධර්මය කියන්නේ දැම් මෙතැනදි මේ ධානය හොඳින් සමවඳන් පුළුවන් වනාට පස්සේ පටිබාගනිමිත්ත ටිකටික වඩන්න කියලා කියනවා මේකත් මේ ධර්ම විශුද්ධ මාර්ගයම තමයි තියන්නේ ඉති මොකක්ද මේ වඩනවා කියලා කියන්නන්නේ අපිට මුලදදිම දැ ගහනනිමිත්තෙන් පටිබාගෙන මිත් ඇති වන්න එතකට මේ පටිබාගනි මිත්ත ගෙන් අපගේ පසුග්‍යවස්ථාවදි සාකච්චා කරා මේ හිතන්ම ඇති වෙන එක්තරා මිත්ත කහමැනතු මේක ඇත්තට තියෙනයක් නෙමේ කියලා එතකොට දැම් මේ පටිභාගනමිත්ත කුඩාවට පහළ වෙන්න පුළුවන් එක කෙනාට තමන්ගේ තමන්ගේ හැකියාවවනුව තමන්ගේ මේ පුුණ්‍ය මහිමයානුව සහර්විට පුඩාවට ම පහළවෙන්න පුළුවන් ඒ වුනාට මේ ධර්මය කියනවා මේ යම් කිසි මට්තමකට තමන්ට මේ නිමිත්ත පහලවෙලා මේ තමන්ට අර්පනාවට යන්න පුළුවන් වනාාට පස්සේ මේ පටිබාග නිවිිත්ත වඩන්ඩ කියලා වඩඩ කියන මේ ටිකටික ලොකු කරන්න කියලා දැම් මේ කොහොමද ලොකු කරන්නේ දැන් තමන් උපචාර්භාවන අස්ථාවටෙන් ඕන ද උපචාරභාවනාව ගැන්නේ භාවනාව නැගී සිටලා දැන් මේ සම්පූර්ණයම මේ කාම ජවන් එ කුසල කාම ජවන්වල තමයි දැන් ඉන්නේ උපචාරභාවනාව දනෙන දැ තමන් ඉස්සරහම පටිබාගනිමිත පේනවා ඊට පස්සේ තමන් හිතන්ඩ ඕන දැන් හරිට මෙතැනති කියල තිෙන උදාහරණයක් සීසාන ගොවියක් ඉස්සරල්ලා බලනවා මේ නගුලෙන් මේ මම කොයි්ටිකද අද සීසාන්න. වගේ මේ පටිබාග නිමිත්ත දිහ තමම් බලලා ඉස්සල්ලාම හිතන් ෝන මේ මේ පටිබාගනමිත්ත මේ වටට තම අගලක් ලොකුුවෙන්ඩෝන කියලා තමන් හිතපු හාම ඒක කියනවත් හරියට ඒ විදියට කරපු හම මේ මේ පටිභාගනිමිත්ත ඊට වඩ අංගලක් ලොකු වෙනෝ ඊට පස්සේ තවත් ඒ ප්‍රගුණ වඋනහම ඊට පස්සේ අංගල් දෙක ப தත් හ தමන් පபගනමத்த හ ம வேண்ட பேந்த பட்டங்கதாம ட்டு பே அங்கள் துணா உயாதி முலதிம பொப முලதி ගන හිීතලා ඒ විදිහට හිත ප්‍රගட කරලා හරි ගොவිය சீசாනට මෙச்ச ප්‍රமான කணவா மங்க படிபாගனைமித்த மான லக்கு வேண்டனக்්‍රமானகலவ டிக்கட்ட லோறண்ட කිය ඒ මේ ඒ තම මුලද හිතපු පරිච්චේදේ වැඩෙන තාකල් මේක කරන්නගල කිය නොදැ උදදාහන කරට අංගලක් කිය නෝනගේ අංගලක් තමන්ට මුළු පටිභාගනි විත්තම ලොකුවෙලා පේන එක හරියටම වෙනකං ඒ තුළම ඉන්නෝන එක පියවරක් පැනලයන්ඩ හොඳනෑ ඉති මේක බොහොම හිමින් කරන්න ඕනේ ඒවගේම පරිච්චේද නොකොට නොකඩී වීතුයි කියලක් කියගෙනවා ඉගැනන්නේ මේ පැනපැන යන්ඩෝ හොඳන හිමින්තමයි කරන්න ඕන ට පස හෙමකරම හම ඊට පස්ුව මේ වියතක් ඊට පස්සේ හිමින් රියනක් ඊට පස්සේ ඔයාදි වසේ ඊට පස තමන්ග මේ ආලින්දය තමන්ග ගේෙදර ආලින්දය ඊට පස්සේ තමන්ගේ පිරිවන ඊට පසේ තමන්ගේ සම්පූර්ණම විහාර ඉම ඊට පස තමන්ග මුළු ගමම ඊට පසේ තමන්ගේ නියම්ගම ඊට පස්සේ තමන්ග මුළු දනව්ව රාජ්‍ය, ඔයාදි වසිෙන් ඊට පස සමුද්‍රය තමන්ගමුළු රටම ඊට පස්සේ සක්වල ගල ඒගැන මහදදීප ඔයාදි වසිෙන් ඔයාදිවසෙන් මේ ටික ටික මේ තමන්ගේ පටිබාගෙනමිත්ත වඩන්ඩ පුළුවන් කිය ධර්මය සඳහන් වෙනවා ඉතිං මේ දැ මේ කොච්චර වඩන්න පුළුවන්ගනන මේ තවත් සක්කල තමන්ගේ පුතුුවේ විතරන්න මේ තවත් සක්කලවල් වලට පවා වඩන්න පුළුවන් කියලා කියෙන දැන් දස සක්කළවල් දාහක් දස දහසක් කෝටිය හොයාදි වසේ ඉදි උදාහමැකට අපේ බුදුරජාණන් වහන්සේගේ මේ පටිබාගනිමිත්තේ මේ ඉවරයක් නෑ උන්වහන්සට පුුවන් අනන්ත සක් වලටම තමන්ග පටිබාගනිමිත් වඩන්න පුළුවන් කියල තමයි ධර්මය සඳහන් වෙන්නේ ඉතින් ඒ වඩක්්දි මේ දැම් විශේෂ දැ පටවිය ගැනසාචා කරන නිසා දැන් මන්ට එ තකොට මේ මුළු ඔක්කොම පේන්නේ පට විය වගේ ොබව වගේ ඒක ඇෙ උදාහරණයක් හෙටි දැන් ම තමන්ගේ අපේද මුොකෝ මේ තමන්ගේ රටම අරමුණු කරන මේ නිමිත වැඩ වගේ එතොකොට මේ කොහෙවත් මේ ගල් ගොඩ ඇලිව එමනතන් ගංගා පාර්වතයඒවා මුකුත් නෑ විස කිසිම දෙයක් නෑ හැම්ම තැනම තනි කරම එකම යායක් වගේ දැ මෙතන මේ උදාහරණයක් තියෙනවා මේ සංකු සතයෙන් හයා පහරණලද වෂභචර්මයක් මේ සංකු සතේ කියල ගැන සරතිබුණ එක්තර ආයු දෙයක් ඒක මේ සකස්කරපු මේ හරකෙක්ග මේ හමක් වගේ මේ මුළු ඔක්කොම තන්නකර මේ පොළව කියල තමයි තමන්ට වැටහෙන්නේ. ඉතින් මේයාආකාරයට දැ තමන්ගේ පටිබාග නිමිත්ත වඩලා තමන් මේට පස මේ පටිබාග නිමවිත්තයෙන් අර්පනා ගත වුණ හම තමන්ට හිතෙනවා මේ ළු ඔක්කෝගම මයි මමනිකම මුළු ඔක්කෝගමින්නවාගේ කියලා. ඉතිං ඒක තමයි අපි කලිනුත් සඳහන් කරා වගේ දීගනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා මේ සමහර දෘෂ්ටීන් අරගෙන යෝගාවචරු මගේ ආත්මේ තිරසට තියෙනවා අනන්තයිගලකැ ඒ යෝගාවචරයන්ට තමන්ගම නිමිත්තමේ තිරස්සතට අනන්තව ිහිදවන්න පුළුව අතකොට ගොල්ලට හිතෙන්නේඒ යෝග වචනය හිතෙන මේ ආත්ම මේ තිරස් අතර දයවා කියලා ඉතින් ඔයාදීවසේ මේ ප්‍රහ්මජාල සූත්‍රයේ තියන ප්‍රකාශ තමන් විසින් පස්සේ ඒ ඒවගේ සූත්‍රයන් කියවල බලන්ඩ ඉතින් බොහොම මේ ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා මේ කාරණ දැනගෙන ඒවගේ සූත්‍ර කියවදදි. ඉති දැන් මෙතනද මේ පටිබාග නිමිත්ත දැන් තමතමන්ට වැඩෙන ප්‍රමාණය එකඒකා කාරවෙන්න්න පුුවන් සහර යෝගාවචනයන්ට දැන් තමන් කාබරයෙන් ඔබට කොචර උත්සාහරත් පටිභාගනමිත් වඩන්න බැවෙෙන්න්න පුළුවන්. ඉතිං ඒක තමතමන්ගේ පුන්නෙ මහිමයානුව තමයි සිද්ධ වෙන්න කියල තමයි ධර්මය සඳහන් වෙන්නේ. ඉතිං ඒ නිමිත්තේ ප්‍රථමධානයලත් කාර්මිකයා විසින් එහි සමව වැදීම බහුල කරන්න ඕන කියලා කියනවා. තමන්විසින් පටිබාග නිමිත්ත හොඳට වඩලා ඊට පස්සේ තමට නිමිත්ත තුළ ඉතාම ප්‍රබල විසියට මේ තමන්ට මේ ධ්‍යානයට සමවදින්න පුළුවන් වෙඩ ඕන. ඉතින්ගේඒ සමවැදීම මුලදදිී ඉතාම ප්‍රබල විදිහට කරන්න පුළුවන් වෙඩ ඕන තින් ඊට පස්සෙ තියන කාරණය ප්‍රත්ථ්‍යවක්ෂාව බහුණ නොළ යුතුවය ප්‍රත්්‍යවේක්ෂා බහුරන කරලේ පත්්‍රවක්ෂා ලෙන් විභූතවන ධානය ෝධාරිකව ප්‍රගුණ බලවත්භාවට නොපමණේ බැවින් දුබව වැටහෙන්නේ. එසේ වැටහුත්තේ මතු දවිතිී ධානය උපදවීමට උත්සාහම සඳහ ප්‍රත්‍යයක් වන්නේ. මේ කොටස පිරිසන් පස්සෙ පැහැදිි කරන්න මොකද මෙතම කියන්න කියලා මේ දේශනාවම අවසානයට ඉතින් මෙතනද කාරණය තමයි. මේ පටිබාග නමිත්තේ යම් තරමත් දුරටද තමන්ට වැඩුණේ ඒ පටිබාග නිමිත්තේ ඉතාම ප්‍රබල විදියට මේ ධ්‍යානයට සමවදින්න ප්‍රගුණ කරන්න ඕනා. ඉති ඒක තමයි ද ප්‍රතම ධ්‍යානයට එතකොට තමයි කියන්නේ දැම්මට හොඳට තමන්ට හොඳටම ප්‍රථම ්‍යානයට සමවදින්න පුළුවන් වනා කියලා. ඉතිං. ඊට පස්සේ ප්‍රථම්‍යානයේ ලැබූ යෝගාාවචරයක ඉන්නවන දැන් අප ඒ යෝගා වචරයට ඊට පස්සෙ කරන්න තියන්නේ දවිතීකදාානයට සමවදින්ට ඕන එතකොට මේ දවිතීකධානයට සමවදින්ට කලින් මේ ධර්මය සඳහන් වෙනවා තමන් ඊට කලින් ැ දවිතිී ධානයන ඊට කලින් ලැබ දාන තම ප්‍රථමධ්‍යාන ද තෘතිීකධානයට යන වනම් ඊට කලින් ලබපුත ්‍යානේ තමයි දවිතිීකධානය ඉතිං එකද්‍යානයක ඉඳල ඊළඟ ධානයට යන්ඩ කලින් තමත් දැන් කරකර ඉන්න ධානය වශීබාාව ට පත්ක ක ල දැ ප ැම ප්‍රමධ්‍යානයේ මේ වකු සසාචරදන් ළඟට දැන් සාකචා කරන්නේ නනි දැන්ක හොම ප්‍රමත්්‍යාන දිතිීක දානයට යන්නේ එතකොට මේ මොකද්ද වශීභාවයට පත්කරනවා කියලා කියන්නේ. මේ වශීභාවය කියල ධර්මය සඳහන් වෙනවා වී පහක් සමාපච්චන වශීතාව අධිත්්‍යාන වීත ව්‍යපස්ථාන වශීතාව එමනත් ්‍යවස්ථාන වශීතාව පත්ධවේක්ෂණ වශීතාවේ කියලා පංචාකාරයකි මේ භාවනාව වශීභාවයට පත් කකරගණ්ඩ ඕන කියලා කියවා. මේ කතාවෙදින මෙන්ද ප්‍රථමාජානය, ප ආකාරයකින් වශීකරගඩ ඕන තුු මොකක්ද මේ වශී කරගන්නවා කියලා කියන්නේ හරිට මේ දැන් තමන්ට යටත් කරගන්න භාවනාව. උදාහරණයක් හැටියට දැන් අපි කලිනුත් සාකච්ඡා කරද අප ස්සර් රතයක් පදවඩ මුල්කාලේ දිනං හරි අමාරු රතේ පදවඩ මේ දැ ඉස්සල හිතනවා දැ වමට හරවන්ඩ ඕන කියලා හිතල මයි වමට හරවන්නේ. ඊටස දකුණට හරවන්නඩ ඕන කියලා හිතල තමයි දකුණට ටරවන්න දැන්නම් මේ බේ තිරිග තද කරන්නඕනල් හිතල තමයි තිරිංග තද කරන්න එවුනට පස්සේ පුහරු කරගනගත්තහම එතකට මේ වාහනේ තන්ගේ වශීභාවට පත්ව ව නාහම වාහනේ හරි මේ ඇඟගේ කෑල්ලක් පගේ. එහම හිතන්නවත් නැතුව වාහනේ තමන්ට හොඳට මේ පදවගෙන යන්ඩ පුළුවන්ගෙනවා. එතකොට ඒක මේ ධර්මය තියෙන උදාහර නැන්න්නේ අප පෞද්ජලක හිතල කියපු එකක් ඉතිං. මෙතනද වශීභාවයට පත්කරලව කියලා ගැන්නෙත් තමන්ට මේ සම්පූර්ණයෙන්ම මේ ්‍යානය යටත් කරගන්නවා එතකොට මොකදද වශී පහ ආවච්්‍යන සමාපජ්ජන අධිත්තාන වෘට්තාාන පච්චවේගන කියන වසී පහ තමයි. එතකොට බුදුරජාණන් වහන්සේත් කියනවා කිසිම වෙලාවක හරියට විසම පර්වතයක දන්න නැති තැකට හෙමනැත්තන් මේ තනකොල බුදින්දියන බාල නොවියත් ගව දෙනක් ඒ න්න ගව දෙනක් මේ කන්දකට වගේ හෙමනැත්තන් තැනකට නගින්ඩ හදනවනං ඉදිරිපස පාද දෙක හරියට තියන්නේ නැතුව පිටි පසු පාද දෙක ගණ්ඩ හැදුවත්ත හැම ඒ ගව දෙෙන වැටෙනවාලු ඒන වැටනවා කියන කොහොමද වැටෙන්නේ මේ අඩුගාන හිටපු තැනේදිව තිින්ඩ බැරීමට වැටෙනවා ඉදිරට අනවතිය ඉන්න තනවත් තින්න බැරු තමන් පසු පසට වැටනවා කිය මේ බුදුරජාණන් වහන්සේ තුමයි කියලතියෙන්නේ මොකද මේ ඒ ගව දෙන අන්ඥානයි ඒක නිසා ඒගේ එමෙන්ම මහනෙනි මේ ශාසනය ප්‍රථමජානය ලැබගෙන වාසය කරට අදක්ෂ. ඒම භික්ෂුවක් ඉන්න වනං ඒ භික්‍ෂුවර් මේ සමාධිය සේවනය නොකරයි. එය නොවඩයි බහුල නොකරයි මනාව පිහිටවාගත නොහැකි. එහෙම බැරි වුණහම ඒක හරියට බහුලෝ වඩන්නේ නැතු දවිතිීකධානයට යන්ඩෝන කියල මේ පියවර අතෑරල යන්න පටන් ගත්තුත්. හරියට මේ ගවදනවගේ දවිතීකජානය ලැබීම කෙසේ වෙත මේ පළ නුත් පිරිහිලා තමන් පහලට වැටෙනවා මොකොද පලවෙනිධානනුත් තමන් පිරිහෙනවා කියලා කියනවා ඉතින් ඒක නිසා මේ විශේෂ කාරණයක් යම් කිසි කෙනෙකුට තමන්ගේ ප්‍රථම්‍යාන දෙවැනිධානයට යන්න ඕන්නම් මේ ප්‍රථමජානය මේ පංච වශීතාවයකින් වශීකරග්ඩ ඕන කියලා කියනවා ති මොකද මේ පංච වසීතාවය කියන්නේ ආවජ්්‍යනය සමාපජ්්‍යනය අධිප්තාානය වුට්ටානය සහ පච්චවේකනය කියන පංචවසීතාවේ තමයි ඉතින්දන් අපි බලමු මේ වශීතාවය මොකක්ද කියලා එතකොට මේ ආවජ්‍යනය කියලා කියන්නේ මේ අපි කතින් කතා කරන මේ ප්‍රථම ධ්‍යානයේ දිනම් මේ ධ්‍යනංග පහක් තියෙනවා කියලා කද ජානග පහ විතක්ක විචාර ප්‍රීතිස්සුක ඒකාගතාත කියන ්‍යාන ජානාංග පහ එතකොට ආවජ්්‍යනය කියල කියන්නේ යම්කිසි යෝගාවචරය තමන්ගේ ය මේ භාමනාවෙන් නැගී සිටල අර්පනාවෙන් නැගී සිටපු ගාම ඕට එක පාරටපු පුළුවන් වඩෝන මගහිතේ විතර්ගය මගහිතේ විචාරය මගහිතේ විතක්ක විචාර පීතිසුකේ ඒකාගතා කියන මේ අංගටික තිබුණ කියල එක පාට මු මෙනිහි කරන්න පුළුවන් වඩ ඕන ඒකට තමයි ආවර්ජන වසීතාවේ කියලා කියන්නේ. ඊළඟට මේ නැවතත් අපි විස්තර වසයෙන් විස්තර කරන්න අගීගාවට ඊට පස්සේ ජානයට සමවඳුණු කැමැති විටක කල් නොගවා එක පාරටම ජානයට සමවදින්න පුළුවන්න්නඕන එකට තමයි සමාපජ්ජන වශීතාව කියලා කියන්න. ඊට පසෙ තුන්විනිකාරණය යම්කිසි වෙලා තමට ධානයේ සමවැදිලඉදලා මෙච්චර කාලය මම ්‍යානයෙන් අයිං වෙනවා කියලා මුලති හිතලා ජානයට සමවැදුනට පස්සේ ඒ ධානයෙන් හිටපු වෙලාවක් ඉඳලා එ මහිතව නම විනාඩි දහයක්කින් ඉන්නවා කියලා හිතලා ධානයට සදින ඉට පස විනාඩ දයක් ඉඳල ම නිකම්ම ධානය අයින්ගෙනවා ඒතකොට ඒවගේ තත්ත්යකට එනක තම අධිෂ්ඨාන වශීතාවේ කියලා කියන්නේ ප්‍රථමයෙන් ඉටකත් වෙලාඉක්ම යයා නොදී වෙලාවටම ධානය නැගීටමන සමත් වූ බව තමයි වුට්ටාන වශීතාවේ කියලා කියන්නේ දැ මේකයික අතර පොඩි එක වගේ කියල හිතනවා ඇති ඊට පස්සේ ඊළඟ කොටේ සිල අපි මේ පැදිලිය පැහදිලි කර ඊට පසේ අයමතවෙල මෙතන කියදී තවත් පහැදිලිවෙ දැන් මේ වචන ටික විතරක් දැනගන්න ඊට පස්සේ එක් එක් වීදික කාමාවචර දවන් සත්වරක් මඇතිවීම සාමාන්‍ය සුභාවය විතාර්කය මෙිහිකිරීමද පත්වක්ෂා වීදිවල ජවන් සතක්ද ඇති නොවන ඉතා වේගෙන් ධානය ප්‍රත්ව්‍යක්ෂකිරීමේ සමත් බව ප්‍රත්්‍රවක්ෂ වශීතාව කියලා කියනවා ඉතින් මේ පහ තමයි මේ පං්ච වශීතාවේ කියලා කියන්නේ දැක මේ සම්පූර්ණවීම පිණිස තමයි අපි මෙතනදි ියල තියෙන්නේ දැම් මේකෙව්ුණට කරගන යද්දී මේක කරන්න ඕන අනුපිළිවෙලක් තියෙනු. දැ මේ කොටසකිව්හම මේ වෙනකොට විස්තර කරපු සියල්ලම් පැහැදිිවෙනවා දැ මොකක්ද අපි කරන්න ඕන මේ වශීතාවයට පත්කරගන්න ඕන පත්වෙන්නේ කොහොමති කියල තමයි දැම් විස්තර කරන්න යන්නේ ැ මුලදම අපි දන්නවා දැ මෙතැ දි මේ ඉස්සල්ලා කියපු පිළිවල් ශ්‍රමේතියන සමාපද්න වශීතාවය තමයි ඉස්සල්ලාම කරඩ ඕන මොකක්ද පින් අද සමාපද්ජන වශීතාවය කියල කියන්නේ සමාපද්ජන වශීතාව තමයි තැන් ඉස්සල්ලාම පුහුණු කරඩ ඇද දැ අප ඉස්සල්ලාමඉන්නේ උපචර උපචාරභාවන අවස්ථාවේ තමයිඉන්නේ චාර භාවනවස්ථාවේ ඉදී දැන් තමන් ඉදිරිහහි තියෙනවා මේ පටිබාගනිමිත්ත. එතකොට උපචාරභාවනවස්ථාව ඉදදිී දැන් පටිබාගනිමිත්ත ඉදිරියේතියේ ද දැන් මම අර්පනාගත වෙන්න ඕන කියලා හිතල තමන් හිටං තමන්ගේ පටිභාගනිමිත්ත ඇදලගන්නෝ වගේ හිතපු හාම තමන් අර්පනාගත වෙනවා. දැ මුලද මේ හරි අමාරු කාරණයක්න වෙන්නේ තමන් පටිභාගනිමිත්තට අර්පනාගත වෙනවා කියලා හිතුවට ආර්පනාගත වෙන්න මූලි වාස්ථාවේ දැපිතා කර එකචීත් තක්ෂණයක් තමයි අර්පනාගත වෙන්නේ. ඊට පස්සේ තමත් පුහුණු කරගන පුහුණු කරගන දයයි පොඩ්ඩක් වෙලාව අර්පනාගත වෙලා ආයමත් එෙලියටනවා. පස්ේ පස්සේ පුුණු කරගනය අදදි තමයි දැම් මේ අර්පනාගත වෙන්න සම්පූර්යෙන් තමන්ට පුළුවන් වෙන්නේ එතකොට මේ සමාපජ්ජන වශීතාවේ කියලා කියන්නේ තමන් ඉස්සරහා යම් කිසි වෙලාව පටිභාගනිමිත්ත තියෙනවනං මම දැන් අර්පනාගත වෙන්්ඩෝන කියලා හිතද්දිම අර්පනාගත වෙනවා. එතකොට දැ මේ සම්පූර්ණය මම දැන් අර්පනාගත වවැඩෝන කියලා හිතද්දිම යම් කිසි කෙනකුට පටිාගනිමිතට අර්පනාාගත වෙන්ඩ පුළුවන් විදිහට තමන් යම්කිසි අවස්ථාව භාවනා වැඩුවනං ඒක තමන් හිතපු ගාම්ම වෙනවනන් ඒ අවස්ථාවේද කියනවා තමන් සමාපද්්‍යනහෙම නැත්තන් සමාපත්තියෙන් මේ අර්පනාව ්‍යානයට සමවවිදන්න පුළුවන් එතකොට සමාපද්ජන වශීතාවක් යම් කිසිකෙනකුට සම්පූර්ණයි එතකොට කල් ගත වෙන්න වන එතකොට සමාපද්ජන වසීතාව කියල ගැන ්‍යානයට සමවැදනූ කැමති විට කල් ගත නොවී වහාම සමවදින්ද පුළුවන් වෙඩ ඕන එතකොට දැන් අපි දන්නවා එතකො දැන් සමාපද්ජන වසිතාවේ සම්පූර්ණ පස අපි දන්නවා යම් කිසිගෙනෙ අර්පනාව ඉද්දි හෙමනැත්ත සමාපත්තියක ඉද්දි වෙන කිසිම දෙයක් හිතන්ඩ බෑ ඔඕු තන කර හුගේ අරමුණ තියෙන්නේ දැම් පටවියනම් පටවිකසිනේනම් පටවිය විතරමයි එමන මෙතන දැම් මෙතැතින පටිබාගනමිත විතරමයි එකැන දෙැන සමාපත්තිය තුළ ඉදදි වෙනදයක් හිතන්නඩ බෑ එතකොට හුඉන්න සමාපත්තිය තුළ එතකොට මේ උ්තාාන වශීතාවය කියලා කියන්නේ තමන් සමාපත්තියට පත්ති ප කලින් හිතනවා මම විනාඩිය ඉඳලා සමාපත්ති නැගී සිටිනවා කියල හිතල අරපනාගත වෙනවා එකොට අරපනාගත වහම දැන් තමන් හිතවේ විනාඩියනං හරියටම විනාඩියකින් තම සමාපත්ති නැගී හිටනවා එතකොට ඒ වගේ ැ මුලදදි කරන්න කියලා කියෙන තමන් ඉදිරයේ ඔල්ලෝස්වක්තියායගෙන තමන් හිතනවා විනාඩියකකි ම නැගටිනවාගේ හිතල සමාපත්තියට ගිහිල්ල පස යම්කිසි වෙලාවද නැගී හිටියට පස්සේ බලනවා විලා වෙලාවගේදල එතකොට දැ විනාඩියක් මුලදි විනාඩියක්කො නාඩියක් නොන්ද පුළුව එතකොට ඒආදි වසයෙන් හරියටම තමන් හිතාගත්තු වෙලාවදිම සමාපත්තිය නැගී හිටිනවනන් ඒ අවස්ථාවේද ඔහු උට්නාාන වසය ඒ සමාපත්තියට වසී කරලා ඉරයි දැමහිතන ම හරියටම විනාඩි හතලිස් තුනකි නැගිවා කියලා ඒ යෝගචර සමාපත්த்தி යනවා ්ාන වශීතාව සම්පූර්ණය සම්පූර් ක හරියටම විනාடி තලස්තුදි இවවෙදිී තමන් සමමාපත්ති නැගී සිටන කොට සමාපත්ති වශීතාව කියනක දැන් පැහදිල දැම් ්ාන ශීතාව කියනත් පැහැදිලි. ැ මොකද මෙතනද මේ විශේෂයෙන් කියන්න මේ උට්ාන වශීතාවය මොද දැන් මේ ජානයන්ට සමවදු නහම මේ ජානේ තියනෙ ප්‍රනීත බව හින්දා පුද්ගලයෝ මේ ජානයට ඇලනෝ. ඇලුනහම ඒ ජානයේ දිගටම ඉන්නවා ඒවගේ ඇලෙන නිසා ඊට පසෙ ජානයේ නැතිව පිරිහිලා යනවා. මොකද ආශාව ඇති විච්චිගාම ඒක නීවරණයක් නැතුකොට ජානය පිරිහෙනවා ඒ හිඳතුමයි බදුරජාණන්හන්සේ වට්නාානවශීතාවේ කරන්න කියලා අනු දැනවදාදන්නේ මොකද මේ ඇලින්ඩ බැහැ කැමති වෙලාවකට සමවැදිලා තම මුලදදි නියම කරත්තු වෙලාවගේ නැගී සිිනවා. එතකොට මේ වශීතා දෙකම පපුහුතු කරනවා. ඊට පස්සේ අධිත්තාාන වශීතාවයි කියලා න්නේ සමවැදු ්‍යාන තප්පරයකින් දෙකින් තනම් සුළු කාලයකෙන් ද පවත්වන්නට සමත්වෙනවා. එතකට දැ මේ මේ අධික්ඨාන වශීතාව මේ වුට්ටාන වශීතමයට වඩා තමත් ප්‍රබල අවස්ථාවක් තැපින් අද මෙහෙම දෙයක් තියෙනවනේ දැම් මේකත් මේ ධර්මය තියෙන කාරන මේක මේ විස්තර කරන්න අපිට තේරෙන විදිේ දැන් අපි මොකක් හරි රස දෙයක් කකායිදී අපිතු මුොහොම රස කේකැල්ලක් කනවා කියලා දැන් ඒකැල් පලේට් තමන්ග පිගානුඩත් යේේදීදන් මන්ගේ හිතේ තියෙනවා දැම් මේ කේකැල් ඉවර වෙනක මට ණ්ඩ යෙන්නේ කියලා ඕක දැන් කටත් දෙක් අදදි කවුහරි කේකැල් අරඟ ඇදදි මන්ගේ හිතර කොමක්දෙන්නේ අ මුලදිම ක්ඩ හිතන් හිට සම්පර්ණ කේකැල් කටත් ඉතාම රසවත් කේකැල්ලෙන් කටත් දෙකක් තියදඩ කවරහරි ඒක තමඟ පින්ගා නරගෙනයර වන එතකොට ඒක අරට වඩ අමාරයින ඒවගේ තමයි මේ අධත්තාාන වශීතාවේ කියලාග කියන්නේ මේ තමන් මේකට පොඩ්ඩක්වත් ඇලන්නේ නෑද මේ සමාපද්්‍යන වසිීතාවට යනවා න්න තපරයින්දකින් වුණත් ඒෙන් නැගී සිරන්න පුළුවන් එතකොට ඒ තනම් මේ ප්‍රගුණ කරපුහම ඒ අවස්ථාවේ තියනවා අධිට්ඨාන වශීතාවේ න්නේ දැම්ක ඉතාම ප්‍රබලවස්ථාවට පත්තෙන් ඕන මේ අධිට්ඨාන වශීතාවේ ප්‍රබලවස්ථාව කොම පහම සම්පූර්ණ කරන්න ඕන යම් ගිසි යෝග වචරයෙක් මේ ෘර්දිි ප්‍රාතිහාර පාන වන ොද රදදි ප්‍රතිහාය වලදි කරන්න සමාපජ්ජනයට ගිහිල්ලා වට්ටානයගේ නැගී සිටලා තමයි මෙහෙම දෙයක් වෙන්න කියලා හිතලා ආයමත් සමාපජ්ජනයට යන. එකට තමයි ඒ තමන් හිතපපුදේ වෙන්න කියලා තමයි මේ ධර්මය සඳහන් වන්න අපිපස්සු ගෙන සාකච්චා කරමු ඉතින්ද සමපජ්ජන වශීතාව උට්ටානවජත අධිස්ථානව සිතාව ඊට වල ප්‍රපබයි. එතකොට මේ තුන යම් කිසි අවස්ථාවක සම්පූර්ුණාට පස්සේ. පස්සේ ඊළඟට අවස්ථාව වසයෙන් කියනවා ආවර්ජන වශීතාවේ ආවර්ජන වශීතාවේ කියලා කියන්නේ දැන් තමන් සමාධයට ගිහිල්ල සමාධියෙන් නැකිට්ටට පස්සේ. අපි කලින් කතා කරන්න මේ සමාදියට ගතඋුණහම විතක්ක විචාර පීතිසුක ඒකාගතා කියන ධ්‍යානාංග පහක් තියෙනවා කියලා. එතකොට මේ ජානාංග පහ හුදට තේරෙන්ඩ පටන්ගන්නවා. දැ මේ ධ්‍යානාංග හිතේ තියෙනව කියලා තේරෙන්ඩ පටන්ගන්නවා. එතකොට ඒත් තුන් ඒ පහ. එතාම වේගෙන් දමන්ට මෙිනිහිරන්න පුළුවන්ග එන්න ෝල මග හිතේ විතක් ේතිමන මගෙහිතේ විචායේතිමන මගහිතේ ප්‍රීතිේතිමන යාධව වසෙන් වේගේ මෙිෙහි කරන්න පුළුවන්ග එන් දෝර. එතකොට ඒකට කියනවා ආවර්ජන වශීතාවේ කියලා. එතකොට දැ මේක මුලදි කරන්න කියලා න්නේ තමන් ජානය නැගී සිටිලා අනුලෝම ප්‍රතිලෝම එකකැන ඉදිරිේ ප විතක්ක විචාර්පීති සුක ඒකාක්ගතා හිට පස ඒකාගතාවෙන් එදගෙන විතක්කේ දක්වවයයාදි වසයෙන් ඉදිරත් පසුපසටත් පුහුණු කරන්න කියලා කියෙනවා පස්සේ වස්ථාවක් කියවාගේලාගේ ෙනවා දැන් හොඳටම පුහුණු කරන්නට පස්සේ ජනෙන් නැගී ට පුගාම තමන්ට මතක් කරන්න පුළුවන් එක පාට මග හිතේ මේ ජානංග පහමතිමුණක් කියලා ආවර්ජනය කරන්න පුළුවන්. එතකොට ඒක තමයි මේ ආවර්ජන වශීතාවය කියලා කියන්න ඉක්මනීමම මෙිනිහි කරන්න පුළුවන් ශක්තිය ඊට පස මේ ප්‍රත්ථවේක්ෂා වශීතාවය කියලා කියන්නේ තත්තටම කිය නව ධර්මය ආවර්ජන වශීතාවය කරන්න පුළුවන් වන හම ප්‍රත්ධවේක්ෂ වශීතාවඇත් ඉබේම පුළුවන් වෙනවා කියලා ඉතින් මෙතැනැතික ඇන්න මේ ජානය නැගී සිත ධානයන්ගේ අංගයන් ඒවායේ ස්වරූපවසේම මෙිහි කරන්න පුළුවන්වෙන්න ඕනා ඒන්න පෙන්න්නද මේි තේරෙන හැට න දැ උදාහරණ හට ද පේහිතේ ප්‍රීතිය ඇති වෙනවා කියලා කිව්වට දැ ප්‍රීතිය කියන වචන පාවිච්ච කරයි නැත තමන්ට දැනෙන ඕන මේ උනේ ප්‍රීතියක් කියලා. ඒක දැ ප්‍රීතිය කියලා කියන්න ඕන නැහැ. කොහොමත් ඒක ප්‍රීතියක් කියලා නික ඒ වචන නැතුවම තමන්ට දැනෙනවා. ඒවගේ අවස්ථාවක් වෙන්න ඇති කියලා අපි අනුමානකරු නම එක මේ කියන්නේ. ඒ ඉතින් ඉදිරියේදි තව දුරග තද්‍යයනය කරලා තම මමා විසනු තවබෝධ කර කර ගන්න ඉතින් ජානයන්ගේ නැගී සිටි අන්ගන්ගේ ඒවගේ සුරූපස්ුභාවයෙන්ම මෙිනිහි කරන්න පුළුවන් වෙන්න ඕනා හැබැයි ධර්මය පැහැදිලිම කියනවා අවර්ජන වශීතාව සම්පූර්ණ වෙනවනං යම් කිසි කෙනෙකුට පත්ථවේක්ෂ වශීතාව සම්පූර්ණ වෙනවා කියලා එතකොට මේ විදිහයට තමයි පිළිවල හැටියට කරනවානං කරන්න ඕනේ දැම් මේ පින්න තුන්ට පැහැදිලෙන ඇතින්න මෙතනදිගිය පුකාරණය මෙතනදින්නේ යම්කිසි කෙක් ප්‍රථමධ්‍යානයට සමවැදිල හරියට මේ පංචවසීතාවමිනිහි කරන්න යන්නේ නැතුව මේ ප්‍රත්ධ වේක්ෂා කරන්න පටන්ගන්නවා මට දැ විතක්කේ විචාරය ප්‍රීතිය සුකේ ඒකාග්‍යතාවේ දැනන කියල පත්තවේක්ෂා කරන්න පටන්ගත්තා හම ඔහුට ඔහු තේරෙන්ට පටන්ගන්න දැ මේ වගේ සමහරක්කව්වා හොඳ නෑ විතක්කේ හොඳ නෑ එහින්ඳ විතක්කේ නැති විචාර සුකේ ඒකාගත සහිත ්‍රවිතීකධානයට අන්ඩෝන කියලා තමට හිදරවා එහෙම හිතලා දවිතීකධානයටයු ට්‍රයි කරන උත්සාහ කරවා තමයි කිය ප්‍රත් වේක්ෂා හල නොළ යුතුේ ප්‍රත්්‍යවේක්ෂා බවල කරන්නට එතකොටම ප්‍රත්වක්ෂාව මේ වස්ථාවද බහල කරන්නග තරයට ප්‍රග කරන්නේ නැතුව ඔහු දවිතිීගධානයට උත්සාහ කරන්න පටන්ගන්නවා දෘතිීගධානයට උත්සාහ කරන්නට දවිතිගධානය ධානය දුබල වෙලා ප්‍රථමධ්‍යානයයක් දුබල වෙලා ඒ දෙකෙම පහලට වැටනවා ඒක තමයි මෙන්න මෙ තනෙදී මේ කාරණය කියන්නේ ඒක හින්ද කියනවා හැබවෙලා වෙදීම මේ අනු පිළිවෙලින් ඉදිරියට යන්න කියලා ඉ බුදුරජාණන් වහන්සේත් ඒකම තමයි මෙතනදී කියන්නේ එතකොට මේ ආකාරයට දැම්ම අපි කියපු කොට සම තමයි මෙතන තියෙන්නේ පස්සේ කියලා අවබෝධ කරගන්න බලන්න ඉතින් මේ විදිහට පංච වශීතාවයට තමන් අනුකූල වනාට පස්සේ තමයි ඊට පස්සේ දිතිීකජානයට යාදු යුත්ය කියලා තමයි ර්ම සඳහන් වෙන්න ඉති මේකොට සත් එක්ක මේ අදදින මේ සාකච්ඡාව අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතිං ද කත් එක්කම ප්‍රථමධ්‍යානයේ සම්පූර්ණ කාරණා අබොහෝදුරට සාකච්ඡා කරා ඉතින් මූලාශ්‍ර ගන්ත බොහොමක මූලාශ්‍රතියන නිසා අපි ආරාධනා කරවා මේ පින්නතුන්ට සාකච්ඡාව ඒ ග්‍රන්ථ බල්ල තවතුරටත් අවබෝධ කරගණඩ මේ දේශනාවත් නැවත නැස අසන්න කියලා ඉදිං ඒකොට සත් එක්ක අපි අද සාකච්ඡාවෝ සංකරනවා සියලු දෙනාටම හද පිරි පුුණ්ාණු මෝදනාව සිදු කරමින්ම සියරු දෙනාටම තෙරුවන් සරයි